on Adidirana 24. Episode of Get Real, analyzing the victory. What was the real mandate to our new president? Was this really a vote on ethnic lines that showcases a divide? This week, joining the discussion, member of the Wiath Maga Initiative and a contributor to the new president's election manifesto, Dr. Aruna, Sri Lanka's breakfast show. Hi everyone, Vanakkam, good morning, Assalamu alaikum, Subho Udayasanak, Dhiran Aruna Samaga, Adha Oba Sambandha Venoa, November 25th on the Sandudat, Adha Dawasa Vishesha Dawasaak Venoa, Yaurudu Asu Agar Pase, One Mali Mahasaya Radun Hamwe, Chuda Manikya Palandavime Pin Kama Siddha Venoa, Yanu Durwarna Gye Faladu Vigya, Chuda Manikya Venoa, Alut Chuda Manikya Palandavime, Iti Me, සුවිශේෂී අවස්ථාව අද දවසේ ඔබට සියසින් දැක බලා ගන්නට වගේම සුවහසක් බෞද්ධ ජනතාවට ලංකා පුරාවේ සිරී සිටින ටීවී දෙරණෝස්සේ දැක බලා ගන්නට අවස්ථාවක් විදිහට අප සලසන සූදානම් මතක් කරනවා අද දවහවල් 12ට මේ වන්දනාමාන කිරීමේ කටයුතු අවසන් වෙනවා ජනතාවට දැක බලා ගැනීමේ කටයුතු අවසන් වෙනවා චූඩා මාණික්ක අපි යමු අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට ඒ තොරතුරු අතරේ ඒ අනුව උදේ 5:30 වෙනකොට නගර පිරිසිදු කිරීම ආරම්භන පරිසර ආරක්ෂාව සහ පරිසර අලංකරණය විධිමත් කිරීමට ජනපතිගෙන් පොලිසියට නිශ්චිත උපදෙස් පොලිසිය කොළඹ නගරය පිරිසිදු කරන පෞද්ගලික ආයතනවලට දන්වලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය පරිසරක දිසාව සහ පරිසර පොලිස් ඒකක ප්‍රතිසංවිධානය කිරීමයි ආරම්භ වෙන්නේ පොලිස් පරිසරක ඒකක අධීක්ෂණය කිරීම සහකාර පොලිස් අධිකාරීවරු සිව් දෙනෙක්ගේ යටතේ සිදු වෙනවා මේ අනුව මේ අලුත් වැඩි මේ අනුව පරිසර ආරක්ෂාව සහ පරිසරය අලංකරණය විධිමත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට නිශ්චිත උපදෙස් ලබා දී තිබෙනවා මූලික පියවරක් ලෙස ශ්‍රී ලංකා පරිසර පොලිසිය නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ වුණු බවයි එහිදී සඳහන් කරන්නේ ඒ අනුව පසුගිය 22 වෙනිදා මේ ක්‍රියාවලිය ආරම්භ කළා විශේෂයෙන්ම දැනට කරන්නේ කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදු කරන පෞද්ගලික ආයතන දෙකෙහි සියලු කළමනාකරුවන් පාරිසරික කොට්ටාශකරුවන් කඳවල ඔවුන්ට දැනුවත් කළ තියෙනවා උදේ දෛනිකව 5:30 වෙනකොට පවිත්‍රතා කටයුතු ආරම්භ කළ යුතු වෙනවා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවයේ යොදවලා මේ තත්ත්වය පරීක්ෂා කළ යුතුයි කියලා ඔවුන්ගේ සඳහන පුවත්පතේ ගෙනෙනවා මේ අතරම තමයි අද රැස පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදියට ගෙනෙන්නේ පරිසරය රකින්න පොලිසියෙන් මෙහෙයුමක් විදියට පුවත්පත සඳහන් කරනවා ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙනෙනවා අද රැසේ කෙසේ වෙතත් ඒ අනුව මෙහි ව්‍යුහය සකසා තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ජාතික මම්මාවත් පනත පොලිස් ආඥා පනත ජාතික පාරිසරික පනත ඉඩම් ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීමේ පනත ගොවිජන සංවර්ධන පනත මහනගර සභා ආඥා පනත වෙරළ සංරක්ෂණ පනත කෙසේ වෙතත් මූලිකව බලාපොරොත්තු වෙන්නේ බලධාරීන් ආයතන සම්බන්ධී කරගනිමින් මහජනතාවට උපදෙස් ලබා දෙමින් සාමූහිකව මේ කටයුතු කරන්න ඒ එක්කම පරිසර නිලධාරී නිලැඳුමට පළඳින ජැකට් එකක ජැකට්ටු බෙදා දීම සිද්ධ වෙලා තියෙනවා මේ සියල්ල එක වැඩ කටයුතු ආරම්භ කරලා තිනු ඉතින් මේක අලුත් සංකල්පයක් කියන දෙයක් නෑ මේක මේ ඉස්සෙල්ලත් මේ රටේ ක්‍රියාත්මක වුණා 2015ට පෙරත් එහිදිත් මේ කටයුතු සිද්ධ වුණා ඉන්පසු පරිසර පොලිසිය තරමක් සිය කටයුතු වලින් ඉවත් වෙච්ච බව පේන්න තිබුණා දැන් යලිත් වතාවක් ඒ වෙනුවෙන් ඔවුන්ට ලබා දීලා තියෙනවා ඉතින් විශේෂයෙන්ම මේ පරිසර පොලිසි ලෝකේ වෙනත් රටවල ප්‍රබල තැනක් ගන්නවා මේ වන විට ඔබ ගිහිලා බැලුවොත් විශේෂයෙන්ම එක්සත් ජනපදයේ විශේෂයෙන් මැසචුසෙට්ස් වල විශේෂ පරිසර පොලිස් ඒකක තියෙනවා එහිදී විශේෂ ඔවුන්ට වෙනම ඇඳුම් තියෙනවා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් ඔවුන්ගේ ටාස්ක් එක වෙනස් ඉතින් අපි හිතනවා ඒ අනුව අපේ පරිසර පොලිසිය වැඩ කටයුතු කරයි කියලා ඉස්සරහට ඔය කුණු දාන්න අනවශ්‍ය වැඩවලට යන්න එපා තැන තැන ප්‍රශ්න ඇති කරගන්න යන්න එපා ඒ වගේම ඉස්සර වගේම දඩ ගහන්න
සූදානම් කියන එක නොකියා කියන කතාව වෙන්නේ නැති. ඉතින් ඒ හින්දා තමනුත් පරිසරයට රකින්න, ඒ වගේම පරිසරය වෙනුවෙන් කරන්න තියෙන කොටස් වලට දායක වෙන්න. එතකොට මේ සේවකයෝ පොලිසියට කරන්න දෙයක් නැති වෙයි. පුද්ගලයෝ විදියට අපි එකද. මොකද රට ලස්සන කරන එක අපේ වගකීමක්. රට ලස්සන ගන්න හිත ලස්සන වෙන්න ඕන. හිත ලස්සන මිනිස්සු විදියට අපි වැඩ කරමු. අද දිවයින පුවත්පතේ සිරස්සලය බුද්ධි නිලධාරීන්ට එරෙහිව විමර්ශනය කර CID විමර්ශන නිලධාරී නිශාන්ත රටින් පිට වෙයි ප්‍රධාන සිරස්සලය. යනුව පසුගිය කාලේ බුද්ධ්‍යංශ නිලධාරීන්ට එරෙහිව විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශනාංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත කන්දප්පා හෙවත් නිශාන්ත සිල්වා සිය පවුලේ සමාජිකයන් සමග ඊයේ දහවල් 12:50ට WK65 දරන සුවිස්සලන්ත අන්තර්ජාතික ගුවන් සේවයට අයත් යානයකින් සුවිස්සලන්තේ බලා ගමන් කොට තිබෙනවා. විදේශගතව තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කරන සඳහන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියෙක් වෙච්ච නිශාන්ත සිල්වා කන්දප්පා සිය දරුපවුලද සමගින් රටින් පැන ගියද ඊයේ දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිටි රාජ්‍ය බුද්ධ්‍යංශයේ සහ රාජ්‍ය අංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක කිසිදු නිලධාරියෙක් ඒ සම්බන්ධයෙන් දැන සිටියේ නැහැ කියන එකයි ඔවුන්ගේ කතාව. සිලොන් ටුඩේ පුවත්පතේ වාර්තා කරන්නේ with support of embassies, NGOs and opposition figures, CI Silla flees country. ප්‍රධාන සිරස්සලය අද සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරනවා. ඉතින් ඔවුන් නොදැන යාම එක ආකාරකින් ප්‍රශ්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියෙක් ඔහු ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තජුඩීන් සිදුවීම, නජර් වසීම් තජුඩීන් ඝාතනය සිද්ධිය කියලා කියන්නේ එක ඝාතනයක්ද සිද්ධියක්ද කියන දන්නේ නැහැ. කෙසේ නමුත් පුවත්පත කියන එහෙම මේ සම්බන්ධයෙන් පසුගිය කාලේ කිව්වට වඩා වචන පුවත්පත වෙනස් කළාද කියලා හිතෙනවා. නඩරාජා රවිරාජ් ඝාතනය, වැලිකඩ කැරල්ල, කීත් නොයා සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම, කොටහේනිදි පුද්ගලයන් දෙදෙනෙකු පැහැර ගැනීම වගේම වැල්ලවත්තේ තරුණයින් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු පැහැර ගත්තේ යයි කියන සිද්ධිය ආදී මේ සිද්ධි බුද්ධ්‍යංශ නිලධාරීන්ට එරෙහිව කරපු විමර්ශන සිද්ධි ගණනාවක් මෙහෙවල තියෙන්නේ. මේ ඒඩ්‍රියන් නිශාන්ත සිල්ව කන්දප්පා කියලා කියනවා දිවයින. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානියා බේසේකර මහත්මයා, ඒ වගේම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවිසෙන විරත්න නිලධාරීන් යටතේ මේ සිදු කළේ පරීක්ෂණ. මේ විමර්ශනවලදී යුදහමුදා සහ නාවික බුද්ධ්‍යංශන ධාරීන් 10%කටත් අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ප්‍රශ්න කළා. ඔවුන් අපහසුතාවයට පත් කළා තියෙනවා. විශේෂයෙන්ම සිංහල මව්වරුන් වඳභාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ වෛද්‍ය ශාපි ශාහබ්දීන්ට එරෙහි විමර්ශන මෙහෙයුම් ලැබුවේද මේ රටින් පලන් ගිය නිශාන්ත සිල්වා කියලා සඳහන් කරනවා. ඒ වගේම මේ විමර්ශන කටයුතු වෛද්‍ය ශාපිට පක්ෂග්‍රාහීව සිදු කළා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වෙනවා. මේ සියල්ල අද දවසේ වාර්තා කරන්නේ පුවත්පත් සිරස්සල. ඉතින් හරියට වැඩ කටයුතු කරා නම් බය වෙන්න දෙයක් නෑ. මම හිතන්නේ රටේ ඉන්නවක්වත් රටින් පිටත යන්න ඉතින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හැබැයි ඉතින් මේ දැන්ද දන්නේ කියලා තමයි අහන්න වෙන්නේ. මොකද දැන් ওই ආණ්ඩු බලයට ආපු අලුතෙන් ආණ්ඩුව ගත්තු කට්ටිය මොකද මේ ඉස්සෙල්ල මේ ගැන කිව්වේ මාධ්‍ය හමුවල විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරන දවස්වල කිව්වේ මෙන්න රටින් පනින්න හදනවා, අහවල්ලු යන්න හදනවා, විදේශ ස්ථානාපති කාර්යාලවල උන්ට අවශ්‍ය සහාය ලබා දීලා ඡන්දෙට ඉස්සෙල්ල යන්නයි හදන්නේ කතා ගොඩක් කිව්වා. ඉතින් දැන්ද දන්නේ කියලා තමයි අහන්න තියෙන්නේ. මේ අතර අරුණ පුවත්පතේ සිරස්සලේ තමයි කියන්නේ චෝදනා රසකඩ ලක් වෙච්ච රහස් පොලිසියේ OIC පවුල පිටින් රටපණි කියලා ශානි අබේසේකරත් පණින තැනක් තැතක් කියලා හිමිනමක් හෙලිදරව් කරයි කියලායි පුවත්පතේ කියන්නේ. ඒ දනුව සුරීෂ්ගේ මේ පවුල ගැන විතරක් නෙමෙයි ශානි අබේසේකර මහත්මයාත් රටින් යනවා කියලා තමයි සඳහන් කරන්නේ. කෙසේ වෙතත් පසුගිය සතියේ ස්ථානමාරුලද පොලිසියේ රහස් පොලිසිය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානියා බේසේකර මහතාගේ ස්ථානමාරු වෙනුවෙන් මේකක නිලධාරීන් ඊයේ රාත්‍රියේ පොලිස් ශේෂ්ඨ බලකාමුල ස්ථානයේ සූදානම් කළ උත්සවයට පැමිණෙන බව කියමින් පොලිස් පරීක්ෂකරයා නිවසින් පිට වෙතයි කියලා හෙළි වෙලා තිබෙනවා කියලා පුවත්පත කියනවා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට සහ ඇමරිකාවට යාම සඳහා වීසා සූදානම් කිරීමේ කාර්යක වෙලාසනු නිරත වුණා කියලායි වාර්තා වුණේ ශානියා බේසේකර මහත්මයා. අද දවසේ ඒ සම්බන්ධයෙන් අරුණ පුවත්පත වාර්තා කරනවා. අපිට ලැබුණු අලුත්ම තොරතුරු අනුව මේ ශානියා බේසේකර මහත්මයා මේ වෙනකොට වීසත් අරගෙන සැදී පැහැදින්න රටින් පලා යාමට අපි ආරක්ෂක මාත්‍යංශයට වැඩබලන පොලිස් වදා ඉතා පැහැදිලිව කියනවා අබේසේකරට රටින් පලා යාමට ඉඩ දී යුතු නැහැ. කියන්නේ කවුද? මංගල් කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ බලන් ගියාම පොලිසියට වඩා ස්වාමීන් වහන්සේ තමයි මේ තොරතුරු හොයාගෙන තියෙන්නේ. අද ඒකත් ඔහුට දක්වන්නේ අරුණ පුවත්පතින්. මේ අතරම අපි එනවා
අද චාරුපවාර්තා සමඟ පුවත්පත් කිහිපයක් ගෙනෙන කාරණා කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි මේ අලුත් ඇමතිවරුන් පත්වීම සම්බන්ධයෙන් තිබෙන කතාව. එහිදී විශේෂම රාජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීම අනිත් දට කල්යනවා. 20 දෙනා තවම තෝරාගෙන නැහැ. 20 දෙනා තෝරගන්නවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්, ගැටලුවක්. ඉතින් නව ආණ්ඩුවේ ඇමතිවරුන් දිවුරුම් දීම අනිද්දා දක්වා කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අලුතින් පත්කිරීමට නියමිත රාජ්‍ය ඇමතිවරුන් ගණනක් 20ක් වෙනවා. මේ අතර මේ 20 දෙනා තවම තෝරගෙන නැහැ කියලයි පුවත්පත කියන්නේ. ඒ අතරම රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ඇමති දුර කිහිපයක් හිමිවේවි. රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමේදී කැබිනට් ඇමති දුර හිමි නොවු දිස්ත්‍රික්ක සඳහා වැඩි අවධානයක් යොමු කරනවා. වගේම ජ්‍යෙෂ්ඨත්වය සහ මැතිවරණයේ දැක් වූ දායකත්වය සරකා බැලනවා කියලයි කියන්නේ. නාම ලේඛනයක් ඇතුල් කරලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරුන් අද දවසේ දිවුරුම් දෙනවා කියලා වේලාසන සඳහන් කළා දුන්න පසුගිය සිකුරාදා ජනාධිපතිරයා පැවතිච්ච උත්සවයේදී කිව්වේ එහෙම. ඒ කෙසේ වෙතත් රාජ්‍ය ඇමතිවරුන් කාර්යභාරයන් පවරන ලෙස ජනාධිපතිරයා මෙහිදී ඇමතිවරුන්ගෙන් ඉල්ලීමක්ද කළා තිබෙනවා. ඔය කෙසේ වෙතත් ඉතින් මේ පත්කිරීම එක්ක මම මෙච්චර මේවා කරා කොහොමද මට සලකලා තියෙන්නේ මෙහෙමයි, අපි වැඩ කරේ මෙහෙම, ඒ වුණාට අපිට සලකලා තියෙන්නේ මෙහෙමයි. ඉතින් මේ 20 ඇතුළත ඉන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවද? ඉතින් ඒ කැපකිරීම කරන්නට සූදානම්ද නැද්ද කියලා බලන්න පුළුවන් වෙන්නේ මේ කට්ටියව ඉස්සරහට. කෙසේ වෙතත් ඉතින් කොහොම කිව්වත් අද දවසේ ඩේලි මිරර් පුවත්පතේ චාරූප වාර්තාව කතා කරනවා. මේ චාරූප වාර්තාව රාජ්‍ය ඇමතිකමක්වත් කියන කතාව විදිහට අපි උද්ෘතයක් තියමු. මේ His Master's Voice වාර්තාව ඡායාරූපී වාර්තා විදියට ගෙනෙන්නේ යනුව ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා දයාසිරි ජයසේකර මහත්මයා බොහොම බැගෑපත්ව එකත් පස්ව සිඳ වාඩි වී ඔබතුමා දෙන ඕනෑම දෙයක් එහෙම දෙයක් නෙමෙයිද ඔබට පේන්නේ අද දවසේ ඡායාරූප වාර්තාවේ කියන්නේ යනුව අග්‍රාමාත්‍යවරයා සමග මේ සාකච්ඡාවේ දෙනවා. දොළුවේ දී ගත්ත ඡායාරූපයක් තමයි මේ විදිහට වාර්තා කරන්නේ අද ඩේලි මිරර් පුවත්පතේ ඡායාරූප වාර්තාව. ඉතින් කෙසේ වෙතත් දෙනවා නම් කමක් නැහැ, මොනවා හරි දෙයක් අපිටත් ලැබිය යුතුයි කියලා එතුමත් කියනවා ඇති. මේ අතරේ අද තවත් පුවත්පත් දෙකක් වාර්තා කරනවා. එකක් තමයි ෆෞසි මහත්මිය සම්බන්ධයෙන් වාර්තා කරන්නේ අරුණ පුවත්පත. මා ඉවත්කොට මෛත්‍රී පාර්ලිමේන්තු වෙන්න හදනවා. තම මන්ත්‍රීධුරේ අහෝසි කරේ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණී උත්සාහයක නිරත වන බව AHM ෆෞසි මහතා ප්‍රකාශ කරනවා. තම පක්ෂ සමාජිකත්වය සහ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බව තමයි මෙහිදී සඳහන් කරන්නේ අරුණ පුවත්පත. පක්ෂ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කරන බව දැනුම් දෙමින් මහින්ද අමරවීර මහතා, කථානායක කරු ජයසූරිය මහතාට සහ තමට ලිපියක් යවා තිබෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ගැන ඇතැයි පවසා තමයි තමන්ට මෙහෙම කියන්නේ අද දවසේ අරුණ පුවත්පතේ සිරස්තලේ. අයියෝ, ජනාධිපති වෙච්ච ගමන් මොකටද ආයි ඇමතිකමක් හරි පාර්ලිමේන්තු යන්න හරි, මේ තව මාස හතරයි මේ ජනාධිපතිතුමා සමහර විට හිටපු ජනාධිපතිතුමා කුරුණෑගලින් ආවගේ පොළොන්නරුවෙන් ඉදන්නේ. මේ කියන්නේ කෙසේ වෙතත් අද දවසේ ෆෞසි මහත්මිය. ඉතින් එහෙම වෙනවද කියන්න අප නොදනි. අද මේ අතරේ ලංකාදීප වාර්තාව කියන්නේ සභානායක දිනේෂ් ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමරවීර කියලා චාරුප වාර්තාවක් සමගයි මේ කතාව අද ගෙන එන්නේ. කෙසේ වෙතත් ප්‍රධාන සිරස්සලය ලෙසට ඔවුන් වාර්තා කරන ප්‍රධාන සිරස්සලයටත් ඉහලින් මේක වාර්තා කරන්නේ. පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් කුණුවද්දන මහතා, එවැගේම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරයන් මහත්තුරුන් පත්කිරීමට සූදානමක් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග කියනවා කියලා පුවත්පත කියනවා. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා තම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පත් කළ යුතුයි කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට යෝජනා කර තිබෙන බව වාර්තා කරන්නේ. මේකම තමයි ඉස්සරහට කොහොමද මේ රාජ්‍ය සංස්ථා විශේෂම මණ්ඩල සභාපති මේ වගේ අධ්‍යක්ෂකල පත්කිරීම තේරීම් මණ්ඩලයක් කරා සිද්ධ වෙනවා. ඉල්ලුම්පත් කැඳවීමේ දැන්වීම අද හෙටම ලබා දීමට නියමිතව තිබෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වෙනද වගේ හිතවතුන් ගෝලබාලයන් පෝස්ටර් ගහපු අය, සල්ලි වියදම් කරපු අය, ඒ අයට අවස්ථාවක් නැහැ කියන එක තමයි පුවත්පත කියන්නේ. ඉතින් රජයේ ප්‍රධාන පෙළේ සංස්ථා මණ්ඩල සහ අධිකාරීවර සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත්කිරීම සඳහා ඇඳුම්පත් කැඳවලා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කරනවා. ඒ අනුව ජනාධිපති කාර්යාලය මගින් අද හෙටම ඒ සම්බන්ධ නිල නිවේදනය නිකුත් කරනවා. මෙම තනතුරු සඳහා ඇඳුම් කරන්න අතරින් සුදුසුකම් ලත් අය තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ජනාධිපතිවරයා පත් කරනවා. ඉන් අනතුරුව තමයි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පත් කර
මේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ලලිත් වීරතුංග මහතා පත් කර තිබෙනවා. ඒ වගේම ජෝන් කීල් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක, ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ ප්‍රවීණ විධායකවරයෙකු වන ඩයන් ගෝමස්, ආචාර්ය නාලක ගොඩහේවයන මහතුරු සෙසු සමාජිකයෝ වෙනවා. මේ කණ්ඩායම විසින් තමයි රාජ්‍ය බැංකු, ලංකා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව, වරාය අධිකාරික, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ආදියට සුදුසුසන් තෝරා ගන්න. ඉතින් ක්‍රමවේදයක් අනුව මේ කටයුතු සිද්ධ වෙනවා කියන එකයි සඳහන් කරන්නේ. හරි වෙනසක් ඒකත්. ඉස්සරහම වුණේ නෑනේ. ඉතින් කොමුණත් මේ දේශපාලනය එහෙම වෙනස් වෙනවා නම් ඉස්සරහටත් අනිවාර්යම වෙන ආණ්ඩුවාවක් මේ දේවල් කරගෙන යන්න වෙයි. ඉතින් එහෙම දේවල් වෙනවා නම් හොඳයි. අපි බලමු කවුද මේවට පත් වෙන්නේ කියලා ඉස්සරහට. අපි වෙලා බලමු. නවස වික්සල් අම්මගේ දෑතට සුමුතුයි, තද පැල්ලම් මට්ටොයි. අද පුවත්පතේ සිරස්තලයේ ඒජාප නායකත්වයේ බාර ගැනීම කථානායක කරු ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව, ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන බව අද පුවත්පතේ සිරස්තලයේයි මේ ගෙනෙන්නේ. ඒ කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ මන්ත්‍රීවරුන් අවස්ථා කිහිපයකදී පක්ෂ නායකත්වයේ බාර ගන්නයි ඔහුගෙන් ඉල්ලා තිබුණා. දැනට පක්ෂයේ අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පක්ෂ නායකත්වයේ බාර ගැනීමට නොහැකි බව කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරනවා. අද මව්බිම් පුවත්පතේ ගෙනෙන්නේ විපක්ෂ නායක කමට රනිල් සජිත් ගල උඩ සටනක ඉන්නවා කියලා. යනුව දැන් මේ ද්වන්ද සටනක් තියෙනවා වගේ දෙන්නත් එක්ක එහෙම තමයි මේක දකින්නකොට හිතෙන්නේ. අද පුවත්පත් වාර්තාව කියපු කාරණේට වඩා වෙනස් මව්බිම් පුවත්පත් වාර්තාව කියන කාරණේ. යනුව මේ ගල උඩ සටනට දෙන්නම සූදානම් වෙලා ඉන්නෝ. එක්කෙනෙක් ඉතුරු වෙයි, එක්කෙනෙක් ඉවත් වෙයි. කෙසේ වෙතත් පුවත්පත් වාර්තාව මෙසේ වාර්තා කරන වෙලාවේ අද පුවත්පතින් යන්නේ ඊළඟට අද අරුණ පුවත්පතට. එහි වාර්තාවේ දක්වා තිබෙන රනිල් සමුගන්න සූදානම් කියලා මේ අද එම පුවත්පත වාර්තාව. මා හැමදාම බහුතර මතයට කන් දුන්නා. සරත්, මෛත්‍රී, සජිත් තැන දුන්නේ නිසා. රනිල් කියනවා මේ තුන්දෙනාම ජනාධිපතිවරණ අපේක්ෂක විදිහට ඉදිරිපත් වුණේ මම බහුතර මතයට අවස්ථාවක් දුන්න හින්දා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන බව කියන්නේ මේ පුවත්පත. කෙසේ වෙතත් ඒ අනුව ඉතා නුදුරේදීම ඔහු පක්ෂ නායකත්වයේ නිවත්වීමට සූදානමින් සිටින බව පුවත්පත කියනවා. ඒ වගේම ජනාධිපතිවරයන පරාජයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතුයි කියන මතේ ඔහු ඉන්නවා කියලායි කියන්නේ. 2010 වර්ෂයේදී සරත් ෆොන්සේක මහතාට, ඒ වගේම 2015 මෛත්‍රීපාල සිරිසේන මහතාට, මේ 2019 වර්ෂයේදී සජිත් ප්‍රේමදාස මහතාට මේ අවස්ථාව දුන්නේ තමා බහුතරයේ ඉල්ලීම පිළිගන්න නායකයෙක් හින්දා කියලා සඳහන් කරනවා. මේ අතරේ අද කියන්නේ ලංකාදීප පුවත්පත රනිල් නායකත්වයෙන් නොගියොත් අපි ස්වාධීනව වෙනමම ඉන්නවා කියලා අශෝක් අබේසිංහගෙන් රතුවෙලියක් කියලා මේ වාර්තාව දක්වන්නේ. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් සහ විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොවුනොත් ස්වාධීනව කටයුතු කරනවා, තමන් විපක්ෂයේ බහුතර කණ්ඩායමක් මේ ස්ථාවරයේ සිටිනවා කියලා එහිදී සඳහන් කරන්නේ. ඒ අනුව පැහැදිලි ඉස්සරහට ඉතින් මේ මොකක් හරි දෙයක් වෙනවා කියන එක. කවුද එහෙමනම් නායකයා? සජිත් ප්‍රේමදාස මහතාද, රනිල් වික්‍රමසිංහ මහතාද? අද පුවත්පත් වාර්තා දෙකක දක්වා තිබෙන කාරණයක් තමයි දිනමිනිත් මූල්‍ය කමිටුව මෙහෙව්වේ මලික් සජිත්ගේ මැතිවරණ වැඩවලට නිසි ලෙස මුදල් දුන්නේ නැහැ කියලා. ඉතින් මලික් සමර වික්‍රම මහත්මයා හිටියේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්කනේ මුල ඉඳලා. කියන්නේ අද දවසේ දිනමින පුවත්පතේ අදහස් දැක්වීම කරන්නේ තිස්සත්ත නායක මහත්මයා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු මුදල් ආධාර නිසි ලෙස මැතිවරණ යාන්ත්‍රණය සඳහා නොලැබුණු බව එම සඳහන් දක්වනවා. ඉතින් සල්ලි නැති හින්දා තමයි මේක හරියට කරන්න බැරි වුණේ කියලා කියනවා. ඉතින් සල්ලිද ප්‍රශ්නේ, සල්ලිවලද ප්‍රශ්නේ තිබ්බේ කියලා එක පැත්තකින් අහලා අපිට ප්‍රශ්නයක් මතු කරලා යන්න පුළුවන් ඊළඟ සිරස්තලයට. අද ඉන්න අනතුරුව අප පුටා දක්වන්නේ ඡායාරූප වාර්තා සමග තවත් පුවත්පත් කිහිපයකම වාර්තා කරන කාරණයක්. ඉන්න එකක් තමයි ඊයේ රටේ ආරක්ෂාව හමුදාවට බාර දුන්නු පුවත. ඒ රස පුවත්පතේ සිරස්සල වාර්තාවේ දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙය සම්බන්ධයෙන් සිරස්සල දෙකක කතා දෙකක් කියන්නේ. ඒ අනුව රටේ ආරක්ෂාව සම්බන්ධව ඉදිරියේදී කටයුතු කිරීමේ වගකීම ලබා දීලා තිනෝ ආරක්ෂක හමුදාවන්ටත්. විශේෂ කැසට් පත්‍රය නිකුත් කළ තිනෝ. දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව වර්මුණු කරගනිමින් සන්නද්ධ හමුදා සමාජිකයන් රාජකාරීවල යෙදවීමට වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිරා තීරණය කරනවා. ජනාධිපතිරාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ තින් මේ ගැසට් නිවේදනය ප්‍රකාරව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් ආරක්ෂා පවත්වාගෙන යාමේ වගකීමත්
ත්‍රිවිධ හමුදාව යටතට පත් වෙනවා. මේට පෙරත් මේ විදිහටම මේ ආරක්ෂාව ලබා දීලා තිබුණා. කෙසේ නමුත් 2015 තමයි මේ තත්ත්වයේ තරමක් වෙනස් වුණේ. ඉතින් කෙසේ වෙතත් යලිත් දැන් මේ අවස්ථාව ලබා දීලා තිනවා ආරක්ෂක හමුදාවන්ට කියලා සඳහන් කරනවා. මේ අතරම මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා කරන ප්‍රකාශයක් පුවත්පතේ ඇතුළු පිටුවේ වාර්තා කරනවා. Government has no intention to establish military rule in the country. කිසිම අවස්ථාවක යුද හමුදාව යුද හමුදා නීතියක් යටතේ මේ රට පාලනය කිරීමට බලාපොරොත්තුවක් නැහැ රජයට. ආරක්ෂක ලේකම් මෙජෙන්රා කමල් ගුණරත්න මහතාගේ ප්‍රකාශය වාර්තා කරන්නේ දි ආයිලන්ඩ් පුවත්පතේ සිරස්සලේ. යනුව යුද හමුදා පාලනයක් කරා රට කොයිම අවස්ථාවකවත් යන්නේ නැහැ. මේ අවශ්‍ය පහසුකම් සැලසීම සහ මේ යාන්ත්‍රණයේ සැකසීම වෙනුවෙන් ගත්තු ක්‍රියාමාර්ගයක් විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරලීමේ වැදගත් ගත්කමත් එක්ක මේ කටයුතු සිද්ධ වෙනවා කියලා සඳහන් කරන්න. ඉතින් මම හිතන්නේ අද හෝ හෙට ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතව තිබෙනවා ජනාධිපතිවරයා යටතේ. ඉතින් මේක ඉතාමත් වැදගත් කටයුත්තක්. පසුගිය කාලේ නොතිබිච්ච දෙයක් තමයි ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිවරයාත් එක්ක රැස් නොවීම. ඒ වගේ මේකට ඉන්න තරම් මන්ත්‍රීවරුයි අරගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම දාගෙන ආරක්ෂක කවුන්සිල රැස් වුණේ. ආරක්ෂක කවුන්සිලේ රැස් වෙන්න ඕන පිරිස ජනාධිපතිවරයා විසින් තීරණය කරાવી. මෙතන ඉන්න ඕන 10 දෙනා නම් ඒ 10 දෙනා තීන්දුව තීරණ ගනිමි. ඉතින් මන්ත්‍රීවරුයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයි දාගෙන ආරක්ෂක කවුන්සිල රැස්වීමේ ඒ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් වෙනස් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒකෙම වෙයිද කියලා අපි බලාගෙනමු. අපි දන්නේ මොකද ආරක්ෂක කවුන්සිලේ වෙච්ච වෙන දේවල් හින්දා. ඒ වගේම බුද්ධ්‍යංශ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ විය යුතුයි. හැම සතියකටම වතාවක් ඒ සමාලෝචන කැඳවීම් තිබිය යුතුයි. මේ මම කියන ඒවා නෙමෙයි, මේ ඉතිහාසයේ තිබිච්ච විදිහ. මේවා යලි නිර්මාණය නොවුනොත් මේ පසුගිය සහරාන්ගේ සිද්ධිය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා අපි හිතනවා අද හෙට අපිට ඒවට පිළිතුරු ලැබෙවි කියලා. මොකද පළමු ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පස්සේ පළමු සතිය ගෙවි ගිය සතිය, මේ සතියේ සිට රාජකාරී ආරම්භනවනම් අනික් කටයුතු පෙළ ගැසිය යුතු නිසාවෙන් තමයි එහෙම අපේක්ෂාවක් තියෙන්නේ. අද ඉන්න අනතුරු අප පුටා ගන්නවා හිටපු අමාත්‍යවරයෙකුට ගේ වාහන පෙළකට ප්‍රහාරයක් කියලා තිනවා. ෆෝම මිනිස්ටර් රිෂාඩ් බදුදීන්ස් වෙහිකල් ටැක් කියලා එනෝගේ රථ පෙළට තමයි මේ ප්‍රහාරය සිදුනා කියලා වාර්තා කරන්නේ. ගල් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා ඊයේ දවසේ මදුරන් කුලියේදී 5:45 පමණ පෙරේද මේ සමාවෙන පෙරේද දවසේ මේ සිදු වෙලා තිබෙන්නේ. අද ඩේලි මිරර් පුවත්පත් වාර්තාවේ එය දක්වා තිබෙන්නේ. කෙසේ වෙතත් කවුරුන් විසින් මේ ප්‍රහාරය එල්ල කරාද යන සම්බන්ධයෙන් නැහැ. හිටපු ඇමති රිෂාඩ් ගමන්ගත් රථ පෙළකට ප්‍රහාරය. මම බැලුවා රිෂාඩ් බදුදීන් ඇමතුමගේ වාහනේද මේක කියලා. ඉස්සර නම් ඒ වගේ නෙමෙයි ගියේ, දැන් වෙනස් වෙලාද කියලා කෙසේ වුවද පුවත්පත් වාර්තාව චාරුප වාර්තාව මෙය ගෙනෙනවා. මේ එක්කම තමයි මේ ඉස්සරහට මේ සියලු දෙනාට ජනතාව බාරදුන් වගකීම් ඉටු කිරීමට පැකිලෙන්නේ නැහැ කියලා ජනාධිපතිරයා කරන ප්‍රකාශයක් මහා සංඝරත්නය හමුවේ අද දිනමින පුවත්පතේ ගෙනෙන්නේ. යනුව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ගියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. එහිදී කළ ප්‍රකාශයක් තමයි පාදක කොටගන්නේ අද දිනමින පුවත්පතේ මේ සිරස්සල වාර්තාව සඳහා. අපි දිනමිනෙන් ඔහුගේ ප්‍රකාශය පුටා දක්වනවා. ඒකම අද ඩේලි FT පුවත්පතේ උපශීර්ෂ වාර්තාවක දක්වා තිබෙන කාරණයකට යනවා. එහි දක්වා තිබෙන්නේ ප්‍රෙසිඩන්ට් ඉන්වයිට් සෝෂල් මීඩියා ඇක්ටිවිටීස් activities to join nation building program. එයනුව මේ ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය සඳහා සියලු දෙනාට එක්කාසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලයේ ක්‍රියාකාරීන් ක්‍රියාදරයන් බවට පත් වූ අයට දැන් ජාතිය ගොඩනැගීම වෙනුවෙන් එකතු වන්නට කියලා ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබෙන බව සඳහන් කරනවා. ඇත්තට ඉතින් අපි මඩ දේශපාලනේ මඩ ගහන්න හදන වෙලාවල්, මිනිසුන්ගේ ඡායාරූප හදන්න ගන්න වෙලාවල් මේවා ඇත්තටම වෙන් කළා. මේ අපිට තියෙනවා බොහෝ දේවල් වලට යොමු කරන්න, රටේ වැදගත් දේවල් වලට යොමු කරන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ හදන පෝස්ට් එක සමාජයට ලොකු බලපෑමක් කරાવી. ඒ හින්දා මේ සමාජ තෙරපුම ඇති කරන්න, බලපෑම ඇති කරන්න, මේ රට හරි පැත්තට ගන්න උත්සාහයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීම වැදගත්. ඉතින් මේ කුරුවිට ශිෂ්‍යෙක් උඩින් යන යානයක් හදලා බලන්න මේ ශිෂ්‍යයා වෙනුවෙන් කොච්චර පෝස්ට් හදන්න පුළුවන්ද මඩ ගහ ඉන්න වෙලාවේ, නැත්නම් තව කෙනෙක්ගේ උපදූප හොයවෙ ඉන්න වෙලාවේ. එයාට ඒ පෝස්ට් එක දැකලා සමහරට තව අය උදව් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඔබ කොච්චර උදව්වක් කරනවද? එහෙම වුණොත් මේ අද චාරූප වාර්තාව ගෙනෙන්නේ මේ ශිෂ්‍යයාගේ දක්ෂකම. කුරුවිට මහා විද්‍යාලයේ තාක්ෂණ අංශයේ 13C පන්තියේ ගුණම ලබන AL තරුෂ දිලංක සිසුවා විසින් ඉවතලන අමුද්‍රව්‍ය සහ පැරණි තහඩු යකඩ බට උපයෝගී කරගෙන හෙලිකොප්ටරයක් නිර්මාණය කරනවා. තරුෂ සිසුවා ඉගෙන ගන්න පාසලේ පැවති ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට නිර්මාණය කරන්නේ. ගුවන් යානයක් ගුවන්ට නැගවීම නීතිය නවසර නැහැ. එහෙම කරනවා නම් ආරක්ෂක අමාත්‍යාංශයේ නවසර ලැබුණොත් මේ අඩි 10ක් පමණ ඉහළට ඔසවන්න පුළුවන්. ඉතින් ආරක්ෂාවක් යටතේ මං හිතන්නේ ගුවන් හමුදාවේ අධීක්ෂණය යටතේ මේ සඳහා අවස්ථාවක් ලබා දෙනවා නම් මං හිතනවා ආරක්ෂක ලේකම්තුමා ගැන අවධානය යොමු කරයි කියලා. ඔහුගේ පියා කාර්මික ශිල්පියෙක්. ඉතින් උපකාර කළා තියෙනවා විදුහල්පතිවරයා ඇතුළු බොහෝ දෙනා. ඉතින් තරුණ පරපුර. ඉතින් උත්සාහයක්, මේ හොඳ උත්සාහයක්. ඉතින් ඔහුට අවස්ථාවක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
නීතිත් එක්ක මේවා කරන්න පුළුවන්ද කියන එක පස්සේ තියෙන දැන් ඊට පස්සේ අන්තිමට කියයි ඩ්‍රෝන් එකක් වගේ අර උඩ දානවට ආරක්ෂක අමාත්‍යාංශ අවසරෙත් අරගෙන ගුවන් හමුදාවේ අවසරෙත් අරගෙන සිවිල් ගුවන් සේවායකේ අවසරෙත් අරගෙන අන්තිමට ඒ ස්ථානේ පොලිසියට කියලා මේ ඔක්කොම දේවල් කරන්න ඕන. ඉතින් කිසිම ක්‍රමවේදයකට මේ දේවල් සැකසෙන්නේ නැහැ. මේ ගුවන් ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රශ්නයක ඉතින් ගුවන් හමුදාවට නම් ඒක බාර දුන්නේ. ගුවන් හමුදාව ඒක වැඩ වගකීම සම්පූර්ණ වගකීම බාරගනි ආරක්ෂක අමාත්‍යාංශයට තියෙන ඉසි අධීක්ෂණයටදී. ඉතින් රටේ වෙන්නේ තැන් පහකට විතර කියලා වැඩක් කරන්න ගියාම කවදාකවත් වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ අවුල විසඳේ කියලා අපි විශ්වාස කරනවා. ඒකම අපි උපුටා දක්වන්නේ ඉන් අනතුරුව එඩින්බරෝ සරසවියේ ශ්‍රී ලංකා ආදිවාසීන්ගේ හිස්කබල් වන්නේ ලැත්තන්ට පිරිනැමුවන්ගේ දවසේ ආදිවාසී නායකතුමා එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයේ තැන්පත් කර තිබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ට හිස්කබල් නවයක් නැවත ශ්‍රී ලංකාවට බාර දීමට කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේක අපූර්ව සිදුවීමක්. පසුගිය දවසක මෙම සරසවිය සංවිධානය කර තිබුණ උත්සවයක්. ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ ඒ සඳහා අවස්ථාව ලබා දුන්නා. මේ සංවිධානය කරපු උත්සවය ගෞරවනීය උත්සවයක් බවට පත් වුණා. ඉතින් ඒ අනුව තමයි ශ්‍රී ලංකාවේ ආදිවාසීන් තමන් බවට වන්නේ ලැත්තන්ගේ පරපුර කරන ප්‍රකාශ නිවැරදි බව මෙම හිස්කබල් උපයෝග කරගනිමින් කර පර්යේෂණ වලින් ඔප්පු කළ තියෙනවා. ඉතිහාසයේ බොහෝ දේවල් සඳහන් වෙනවා. අපි ඒ ගැන විශේෂ තොරතුරු වාර්තාවක් ඔබට ගෙනීමට සූදානම්. මට බොහොම සතුටක් තියෙනවා. මොකද සමනේ ආදිවාසී නායකතුමත් එක්ක නවීන තාක්ෂණය යටතේ ස්කයිප් එකෙන් හරි අපිට වයිබ කෝල් එකකින් හරි කතා කරන්න හම්බ වෙනවා කියන එක වෙනස්ම අත්දැකීමක්. ඉතින් මම මේ අවස්ථාවට මුහුණ දුන්නා. එතුමා මාත් සමග කරපු කතාවේ කොටසකුත් ඒ වගේම විශේෂ කතාව මේ වෙනුවෙන් ශ්‍රී ලාංකික පර්යේෂකෙක් ආචාර්යවරයෙක් පිටිපස්සේ හිටියා මේ කටයුතු සාර්ථක කරගන්න. ඔහු ගැනත් කියන්නම් මේ විරාමයෙන් අනතුරුව. ඔබතුමා විශ්වාස වුණාට අපේ ඇමතිවරුත් ඉන්නවා, මන්ත්‍රීවරුත් ඉන්නවා. එතුමන් ළඟිනුත් අපි ඉල්ලා හිටින්නේ ඒ ගමනට ශක්තිය ලබා දෙන්න කියලා. කවුරු කිව්වත් හමුදා පාලනය ගේනවා, ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා කියලා මම ආරක්ෂක ලේකම් විදියට සාහිතික කරලා කියනවා. එහෙම කිසිම තත්වයක් නැහැ. හිටියා නේද අපේ චමල් රාජපක්ෂ. එතුමා හිටියා හැගතරන්. ඒකනේ එතුමාට මේක දීලා මට ඇමතිවරු දුන්නන් ඉවරයි. ස්ටොක් මාකට් එකේ දවසින් ගානෙම අපේ ස්ටොක් මාකට් එක වැඩි වෙනවා. හරිත තේ සාරයෙන් අනුන හඳුන්වා දෙන සේරි ග්‍රීන් ටී ඇන්ටි රින්කල් ෆේස් වොෂ්. සම අභ්‍යන්තරයේ මෙන්ම සම මතු පිටද සක්‍රියව ක්‍රියා කර සමට හිතකර pH අගය තහවුරු කරමින් සමේ තෙතමනය රැක දෙන අතර එහි අඩංගු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරක ගුණ මගින් සම රැලි වැටීම පාලනය කර තරුණ පෙනුම රැකදෙයි. Seri Green Tea Face Wash. ඔබ තවත් ලස්සන කරයි. ජපන් තාක්ෂණය. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. වීති ආලෝකයට. කාර්යාලයට. කර්මාන්ත ශාලාවට. සුපිරි අලවිසලට. ක්‍රීඩාගාරයට. එළිමහනට. කාලයක් සමග දීප්තිය අනුනවන වසර පහක වගකීමක් සමග ජපන් තාක්ෂණය. දැනට ඔබින විදුලිය පිරිමසින ලක්ෂපාන LED. Editor-in-Chief of India's Strategic News International, Nitin A. Gokhale, in conversation with President Gotabaya Rajapaksa, today at 6 p.m. exclusively on Adhidharana 24. Vegetarian? නෑ. ඔව්. කැරට් තමයි කැමති. කැරට්? ඇයි? පාවෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? ඉදර හිටියේ රෝසා කැකුල. රෝසාද? පෙම්මදිරා. සාරු සාරු. පිල මොටද රෝසා නැතුව රෝසා. නැද තාත්තේ? රෝසා කහට දතසිත උණුසුම් කර රස නහර පුබුදයි. මේ වෙනස නම් ඔබට වැදගත්. සාමාන්‍ය වැසිකිලි පවිත්‍රකාරක ස්වභාවිකව වියෝජනය නොවේ. පිරිසිදු කිරීමෙන් පසුව වල තුල එක් රැස් වෙයි. හිතකර ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයද මර්ධනය වෙයි. ස්වභාවිකව දිරාපත් වීමේ ක්‍රියාවලිය අවහිර වී වැසිකිලි වල උතුරා යෑමට හේතු වේ. බයෝක්ලීන් පිරිසිදු කිරීමෙන් පසුව පහසුවෙන් වියෝජනය වී යයි. හිතකර ශුද්ධ ජීවින්ද ආරක්ෂා වී ස්වභාවික දිරාපත් වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවේ. උතුරා යෑම වලක්වයි. හෙට දන්න අය
අද ගන්නවා බයෝක්ලීන්. ශ්‍රී ලංකාවේ අංක එක අද දෙරණ විශිෂ්ටත්වයෙන් විශිෂ්ටත්වයට. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ස්ලිම් සහ ලොව ප්‍රමුඛ සමීක්ෂණ ආයතනය නීල්සන් දිවයින පුරා සිදු කළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති විකාශය අද දෙරණ ටීවී දෙරණ නිවුස්. ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000ක් සහභාගී කරගනිමින් සිදු කරන ලද සමීක්ෂණ ප්‍රතිඵල අනුව ජනප්‍රියම ප්‍රවෘත්ති වැඩසටහන අද දෙරණ රයිගම් ටෙලිස් 2018 හි විශිෂ්ටතම ප්‍රවෘත්ති සපයන්න අද දෙරණ. අද දෙරණ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රවෘත්ති සන්නාමය. මගේ පවුලේ හැම දෙනාටම අභියෝග ජය ගන්න ගතට සිතට බලය ජවය ශක්තිය අවශ්‍යයි. පෝෂණීය කිරිසාරින් මොල්ට් කුණින් සහ බී විටමින් ඇතුළු අත්‍යවශ්‍ය පෝෂක සමග ගතට සිතට බලය ජවය ශක්තිය දෙන නෙස්ටමෝල් සෑම ශ්‍රී ලාංකීය පවුලකම ජයග්‍රහණයේ ශක්තිය. Nestle good food good life. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දවාලේපණය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. Derana 24, Sri Lanka's news channel. අද ද අයිලන් පුවත්පතේ ප්‍රධාන සිරස්සලය වෙන්වන්නේ 19 ඇමෙන්මෙන් කෝස්ටීන් ස්ටැබිලිටි කටිනුවන් සිවල් සොසයිටි අවට්ෆිට් වාර්තාව ගෙනෙන්නේ අද පුවත්පතේ ප්‍රධාන සිරස්සලයෙන්. එය අනුව මේ ජනතාව ලබා දුන්නු ජනවරමත් එක්ක 19 ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා කියනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා මෙරට පවතින මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. එය වැඩිම මනාප ලබා ගන්නා මෙන්ම වැඩිම ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ පුද්ගලයාට ජනාධිපති ධුරය හිමිවන පරිදි සංශෝධනය කළ යුතුයි. ජන අනුපාතය සහ භූමි සංයුතිය නොසලකා හරිමින් උතුරට ලබා දී ඇති මැතිවරණ කොට්ටාෂ අහෝසි කළ යුතු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය අපි මූලික කරුණු හතරක් යටතේ දකින බව තමයි ඔහු සඳහන් කළේ. ඒ කෙසේ වෙතත් ඔහු සඳහන් කරනවා මේ 19 ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම සංශෝධනය කළ යුතුයි. එසේ නොවුනොත් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. ඔහු තෝරා ගැනීමේ ක්‍රමවේදය ගෙන ආයුතුයි කියලා දැන් මෙහි විශේෂයෙන්ම ඔහු සඳහන් කරන්නේ රටම එකම කොට්ටාශයක් වෙලා රටේම බහුතර කැමැත්ත මත රටේ ජනාධිපතිවරයා පත් කරනවා. නමුත් අගමැතිවරයා අවසානයේ පාර්ලිමේන්තුවේ ජිල්මාට්ටයකින් මොනවහරි වැඩි බහුතරයක් ලබා ගන්න ක්‍රමයකින් අගමැති පත් වෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක අගමැතිට මේ අගමැති පාලනය කරනකොට අගමැති පාලනයකට බලය වැඩි වෙනකොට ජනාධිපතිගේ පාලනය අඩු කරන ක්‍රමවේද. ඉතින් ඒකත් එක්ක ජනාධිපතිරට නිසියාකාර රට පාලනය කරන හැකියි මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ගැන හිතන්න කියලා එතුමා සඳහන් කළ තියෙනවා. මේ අතර තමයි ඊයේ යුතුකම සංවාද සංවාදයේ විශේෂ මාධ්‍යම පැවැත්වේ රටේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට දායක වූවා වගේම ඔහුට හරිමග යාම සඳහා දේශපාලඥයින්ද පරිත්‍යාගයන් සිදු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ පැවසුවා.
මම යලිත් වරක් කියනවා මේ දූෂණය වංචාව නාස්ති නැති කිරීමට පෙරමුණ ගන්න. මේ රජයේ පත් කළ මේ නායකයා පත් කළ පැත්තකට වෙලා ඉන්න එපා, අඬාඬ ඉන්න එපා. හරි මග පෙන්වමු. ඒ මාස තුන වුණාට කමක් නැහැ. දේශපාලනඥයොත් පරිත්‍යාගයක් කළ යුතුයි. අපිට විතරක් පරිත්‍යාග කරන්න කියන්නේ නැපා. අපි හැමදාම ඒක කරා. දැන් වාහන ගන්න ඒවා, කාර්යාල හදන ඒවා, ඔය පටන් ගන්න එපා. අමාත්‍යංශ ලැබුණයි කියලා තියෙන වාහන ටික අරන් අත්මුතු පරම්පරාවලුත් පටවගෙන යන්න ලේස්තු වෙන්න එපා. හොඳට බලන් ඉන්නේ මේ පාර. කවුරුවම නාපුණත් අපි කතා අරගේ මුදුන්ලිය චිරිබිරි ගානකොට ඉතිවිසෝ මතක් වෙනවා කියලා කියමනක් තියෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. අපේ පාර්ශ්වයේ තැම් මහජන නීතියෙන් ප්‍රකාශයට පත් කරනවා. FCID එක ප්‍රතිසංස්කරණය කළා. මහ බැංකු හුරුංග විවිධ වංචාවලේ දිච්චායව FCID එකට ගෙන යොතී කියලා. අපි හිතනවා එහි තිබෙන වංචා හෝ අපරාධ සම්බන්ධ සියලු ලිපිගනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් බාර දීලා මේ FCID කියන අපි එලා දැක්ක කවුරුත් දන්නවා එහි ප්‍රධානියා කරපු ප්‍රකාශ අනුව ඉතාමත්ම පිළිකුල් සහගත ආකාරයට දේශපාලකයන්ගෙන් පිළිගැනීම සඳහා මෙහි වූ මේ ආයතනයේ නොපමාව වසා දෙමිය යුතුයි කියන එක තමයි අපේ ඇඟිලි. මහ බැංකු හොරුන්ට නිත්‍ය වශයෙන්ම දඬුවම් ලැබිය යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන ආ යුතුයි. ඒ විතරක් නෙවෙයි දැන් සිටින නීතිපතිතුමා නීතිපති නෙවෙයි ඒ විමර්ශන සඳහා ඉතාමත්ම දක්ෂ ලෙස ඒ පරීක්ෂණ කටයුතු මෙහෙවන අවස්ථාවේදී ඔහු ඉවත් කළයි රනිල් වික්‍රමසිංහ මහතායේ ජනාධිපති කොමිසම මහමුට ආවේ. අපි හිතනවා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයාගේ මේකේ කාර්යභාරය සම්බන්ධයෙන් ඔහු ප්‍රශ්න කළ යුතුයි කියලා. 2015 සිවිල් සංවිධාන තමයි බොහෝ උත්සාහයන් දරලා ඉවරලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළේ. ඉතින් ඒ පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අමතක කරලා සිවිල් සංවිධාන පොඩ්ඩක් පැත්තකට වෙලා ඔවුන් ගියා ඔවුන්ගේ මතවාද වෙනස් කරන්න. මොකද ආණ්ඩුවත් එක්ක ඉන්නවා කිව්වම ඒ සිවිල් සංවිධාන වලට තැන නැති වෙයි කියලා බයයි. හැබැයි ඉතින් මේ සංවිධාන ටික එහෙම නැහැ කියලා කියන්නේ ඒගොල්ලෝ දිගටම ඉන්නවා කියලා කියන්නේ. මං හිතුව අර වගේ අත්තරයි කියලා. ඒ කියන්නේ අත්තරින් බය ඇති. මේ අතරේ අද Delhi Mirror පුවත්පතේ උපශීර්ෂ වාර්තාව ගෙනෙනවා. Meeting with new president US refers to good governance. වාර්තා කරනවා යහ පාලනය ගැන මතක් කරලා තියෙනවා. ඇමරිකාක් සජනපද තානාපතිනේ ඇලයින බිටිය ප්ලිටස් මහත්මිය ජනාධිපතිවරයා හමුවෙච්ච අවස්ථාවේ ඡායාරූප වාර්තාව ගෙනෙන්නේ. ඒ අනුව සියලු ජාතීන් අතර සහයෝගය, සුහදත්වය, සමානාත්වතාවය ඇති කරමින් විශේෂයෙන්ම මේ යහපාලන ප්‍රතිපත්ති පිළිබඳව මතක් කරලා තියෙනවා අද දවසේ Delhi Mirror පුවත්පතේ සිරස්තලය. ඔවිදි යහපාලනය කියන එක හැම ජනාධිපතිවරයාටම හැම නායකයෙකුටම පොදු කරුණක්. අපි බලාගෙන ඉන්නේ මොනවද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් අපි බලාගෙනමු. මේ අතර තමයි ඩලසලහ පෙරමු මහත්මයා කියන්නේ බලාගෙන හිටියට හරියන්නේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? ජනාධිපතිවරණය දිනුවා. ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා. මහින්ද මහත්තයා ගැමැති වුණා. ඩලස් මහත්තයා අධ්‍යාපන ඇමති වුණා. හෙට අනිද්දා අපේ රාජ්‍ය ඇමතිවරු නියෝජ්‍ය ඇමතිතුමාලා. එතනින් මේ ප්‍රශ්න ටික විසඳන්න බෑ. මතක තියාගන්න. ගෝඨාභය මහත්තයා ජනාධිපති. පාර්ලිමේන්තුව අපිට ඉන්නේ 90යි. සාමාන්‍ය බහුතරය ගන්න 113ක් ඕන. මාස 4ක් යනවා ඊළඟ මැතිවරණයට. මේ පාර්ලිමේන්තුවේ තමුන්නාසලා අපි දකින හැම හීනයක්ම සැබෑ කරගන්න බෑ. බහුතරය නෑ. එක්සත් ජාතික පක්ෂය ඉන්න 105ක් අපි කැමතිනේ අන්තවාදී බලවේග අරගෙන ආණ්ඩුව හදන්න. එහෙම පොරොන්දුවක් අපි මැතිවරණයෙන් දුන්නා. කවුරු හරි අරගෙන ඕනම හොරෙක් අරගෙන ඕනම ත්‍රස්තවාදියෙක් අරගෙන 113 හදන එක ගෝඨාභය ප්‍රතිපත්තිය නෙමෙයි. අපි යන්නේ සුළුතරේ ආණ්ඩුව. අපිට ගෝඨාභය ආණ්ඩුව, ගෝඨාභය මහින්දගේ ආණ්ඩුව හදන්න මෙන්නේ මාස 4කට පස්සේ මහ මැතිවරණයේදී. එතකන් කඹේ බුරුල් කරන්න එපා. මේ අතරම අද වාර්තා කරනවා ඇතුළු පිටු වාර්තාවන්වල තවත් වාර්තා කිහිපයක. විශේෂයෙන්ම ඉස්සරහට සිදුවෙන දේවල් ප්‍රභූ ආරක්ෂක 6000ක් නිදහසේ සැප ගනිති කියලා අරුණ පුවත්පත කියන්නේ. එයනෝ ජනාධිපති ආරක්ෂක ඒකකය PSD එක, ඇමති ආරක්ෂක ඒකකයේ MSD එක ඇතුළු ප්‍රභූ ආරක්ෂක ඒකකවල සියලු වරප්‍රසාද ලැබමින් පොලිසිය 6000කට අධික පිරිසක කාලයක් තිස්සේ නිදහසේ රැඳී සිටින බව අනාවරණය වෙනවා. ඒ හින්දා මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමෙන් පස්සේ පරිවාර රථ සහ ආරක්ෂාට යොදවන බටපිරි සාම කිරීමත් සමග මේ බව තව අනාවරණය වෙනවා. ජනාධිපතිරගේ ආරක්ෂාට යුද හමුදාවේ විශේෂ ප්‍රභූ පුහුණුවලත් කණ්ඩායම් පමණක් යොදා ගැනීමට තීරණය වෙනවා. මේ වනතෙක් ජනාධිපති ආරක්ෂක ඒකකයේ පමණක් 2500ක පිරිසක් වාහන ඇතුළු වරප්‍රසාද ලැබමින් පොලිසියේ සාමාන්‍ය සේවයේදී සිටලා තියෙනවා. ඒ වරප්‍රසාද අරන් තියෙනවා. මේ පිරිස් ජනාධිපති ආරක්ෂකට ආරක්ෂාවට කියාගන්නේ අනුයුක්ත කර පිරිස් සිටියද තම පෞද්ගලික කටයුතුවලදී යෙදී සිටිනවා කියලා හෙළි වෙනවා. ඒ වගේම මේ විශ්‍රාමික ජනාධිපතිතුරුන්ගේ ආරක්ෂාව ඇතුළු ඒකකවලට 3700කට ආසන්න පිරිසක් යොදවලා තියෙනවා. පොලිස් කොට්ටාශවල පුරප්පාඩු රැසක් තියෙද්දි තමයි මේක මෙහෙම වෙලා තියෙන්නේ. දැන් පැමිණිල්ලක් දාන්න ගියොත් පොලිස් ස්ථානයකට ඔබ කොච්චර වෙලාවක් ඉන්න උනද?
මහත්මෙක් නෑ. එයා ලියනකං ඉන්න ඕන. එම නැත්තම් කොස්තාපල් වරියක ලියනකං ඉන්නට ඕන. ඒ වගේම රාජකාරියට යන්න විදිහක් නෑ. එක පාර්ට් කියනවා කවුරුහරි ප්‍රභූ කෙනෙක් කෙනවා කියලා. සමහර තැන් වලට අනියුක්ත කරන්න ඕන. ඉන්න පොලිස් ස්ථානයේ ඉන්න මේ සුළු පිරිස තමයි ඔක්කොම කන්නේ. ස්ථානාධිපතිවරයෙක්ගෙන් අහන්නකෝ තියෙන ප්‍රශ්න පොලිසියක් ඇතුලේ. ඉතින් මෙහෙම වෙද්දි තමයි මේ ප්‍රභූ ආරක්ෂක පැත්තකට ගියා. පැත්තකටලා හිටියා. මේ ක්‍රමය වෙනස් කරන්නට ඕන. ඇමතිතුමා යනකොට ඇමතිතුමාගේ වතුර බෝතලේ අරන් යන්න. බත් පැකට් එක අරන් යන්න. වාද පිටියට එනකොට පොට්ටික උස්සන් යන්න. ඇයි අරන් යන්න බැයිද අතේ? ඇමතිතුමා ඇවිල්ලා නිකන් වාඩි වුණාම මේ අපේ දේශපාලන වැඩසටහනනොත් මේ පොට්ටික අරන් එන්නේ අර පොලිසිය නිලධාරියා. ඇවිල්ලා දෙන්න ඕන. ඊට පස්සේ ඒ ඔක්කොම තොරතුරු ටික දෙන්න. මේ වෙන වැඩ නැද්ද මේගොල්ලන් පත් කළ තියෙන්නේ ඒව කරන්න? වතුර බෝතලේ උස්සන් යන්න දැමතිට. ඉතින් මේ තත්ත්වය වෙනස් නොකරන තාක්කල් පොලිසියෙත් කතා කරන ගොඩක් දේවල් තියෙනවා. කතා ගන්න දැකපු දේවල් අපි ඉතින් කටවහගෙනමු. අපි දැක්කම ඒ ගොඩ දේවල්. එක ඇමති කෙනෙකුට එක උපදේශක කෙනයි, උපදේශක මණ්ඩල බෑ. ඉතින් ඒ අනුව අද අරුණ පුවත්පතේ සිරස්තල වාර්තාවේ තමයි මේ ගැන සඳහන් කළ තියෙන්නේ. එම වාර්තාවේ සඳහන් කරනවා කැබිනට් ඇමතිරයෙකු සඳහා තබාගත හැකි එක් උපදේශකයෙක් පමණක් බව ජනාධිපති කාර්යාලය සඳහන් කළ තියෙනවා. ඒ අනුව කාර්යාල මණ්ඩල සීමා කිරීමේ වියදම් අඩු කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය මත මේ ක්‍රියාමාර්ගය ගෙන තියෙන්නේ. මින් පෙර පැවති සෑම ආණ්ඩුවකම කැබිනට් ඇමතිරුන්ට උපදේශකයන් කිහිප දෙනෙකු පත් කර ගැනීමේ අවස්ථාව තිබුණා. අද දවසේ මේ වාර්තාව සිරස්තලෙන්. ගෑස් සම්බන්ධව මෙලෝ දැනුමක් නැති අය ගෑස්වල උපදේශකයෝ වුණා. එතකොට මහාමාර්ග සම්බන්ධයෙන් කිසිම වගකීමක් දරන්න ඒ සම්බන්ධයෙන් දැනුමක් නැති විශේෂම අපේ ස්වාමීන් වහන්සේලා පවා සමහර ඇමතිතුරුන්ගේ උපදේශකවරු වුණා ඒ අදාළ අමාත්‍යංශේ. ඉතින් අමාත්‍යතුමන්ලත් එක්ක වැඩ කරන්න තියෙන කැමැත්තත් එක්ක උන්වහන්සේලා මේ අමුතු බාර ගන්නට ඇති. මම කියන්නේ ඉතින් ක්‍රමය වෙනස් වෙනවා නම් ඒ සඳහා කාලය වෙලා දෙනවා. ඒක උපදේශක කෙනයි කියලායි කියන්නේ. ඉතින් මේක ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කඩේ යමක්වත් වෙනත් දෙයක් නෙමෙයි. ඉතින් මේ දේවල් වෙනවා නම් කාගෙන් හරි ජනතා විමුක්ති පෙරමුණ පවා බලාපොරොත්තු වෙච්ච දේවල්. ඒවා වෙනවා නම් ඉතින් කාගෙන් හරි ප්‍රශ්නයක් නැහැ. අද මේ එක්කම උපුට දක්වන අප ඊයේ මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ කළ ප්‍රකාශ වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ ඔබතුමාගෙන් කියලා උන්වහන්සේලා පැහැදිලිව කිව්වා. මහාමුදුරුවරු ඒ වෙනුවෙන් කැප වෙලා තමන් වහන්සේලා නිස්සරණ අධ්‍යාසයෙන් වැඩ කළේ කිසිම දෙයක් නිසා නෙමෙයි, රට ගැන හිතලා විතරයි. උන්වහන්සේලා කිසි කෙනෙක් මනම දෙයක්වත් අබමල් රේණුවක දෙයක්වත් අපේ ජනාධිපතිතුමනි අපේක්ෂා කරන්නේ නැහැ. ඔබතුමාට කරදරයක් වෙන්නේ නැහැ. අපි කවුරුත් තනතුරු ඉල්ලන්නේ නැහැ. අපි කවුරුත් වාහන ඉල්ලන්නේ නැහැ. අපි කවුරුත් පර්මිට් ඉල්ලන්නේ නැහැ. අපි කවුරුත් කිසි දෙයක් ඔබතුමාගෙන් ඉල්ලන්නේ නැහැ. එකම දේ තමයි මේ රට හදන්න ඔබතුමා ගන්න වැඩපිළිවෙලට අපේ ශක්තිය උපරිමයෙන් ලබා දෙනවා. අපි දායකත්වයේ ලබා දෙනවා. හැබැයි අපිට එකක් තියෙන එකම දෙයයි, ඒ තමයි ඔබතුමාගේ විශ්වාසය නිසා අපි මේ පටන් ගත්තු වැඩේදී ඔබතුමා විශ්වාස වුණාට අපේ ඇමතිවරුත් ඉන්නවා, මන්ත්‍රීවරුත් ඉන්නවා, එතුමන්ලාගෙනුත් අපි ඉල්ලා හිටින්නේ ඒ ගමනට ශක්තිය ලබා දෙන්න කියලා. මොකද හේතුව එතුමාට ප්‍රින්සිපල්කම ලබා දුන්නට හොඳ ස්ටාෆ් එකක් අපි හදලා දෙන්න එපාය. ඉතින් ඒ නිසා 225 ගැන අපිට කිසි කතන්දරයක් නැහැ. ඒකේ ඔය කවුරු කිව්වත් 225ම එපා කියලා එහෙම කතාවක් කියන්න බෑ. ඒත් එක උතුමාගෙන් බොහොම ආදරෙන් ඉල්ලා හිටිනවා. මේ වෙලාවේදී ලොකු ඉල්ලීමක් තියෙනවා ජනතාවගෙන්. උගතුන්, වියතුන්, උගතුන් කියලා කියන පොතේ පතේ උගත්තු කියන එක නෙමෙයි. වැඩ කරන්න පුළුවන් මිනිස්සු, රටට ආදරය ඇති මිනිස්සු, හොරමැරකම් නැති මිනිස්සු ටිකක් කොහොම හරි පාර්ලිමේන්තුවට ඇතුල් කරන්න කියලා. ඒ නිසා දිස්ත්‍රික්ක 25න් අපි අඩු ගානේ එක දිස්ත්‍රික්කයට එක කෙනෙක් ගානවත් හරි විදිහට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් ඔබතුමා දාලා දෙනවා නම් ඒ වෙනුවෙන් අපි මේ මහා සංගරත්නය පෙනී ඉන්නවා. මොකද ඒක ඇත්තටම අවශ්‍ය කාරණාවක්. මොකද රටක් හැටියට ඒ සැබෑ පරිවර්තනය සිද්ධ කරන්න නම් ඒ වගේ පිරිසක් එකතු කරගන්න ඕනේ. දෙරුවන් සමග වැඩ කරන් යන බලාපොරොත්තු වෙච්ච පිරිස තෙරුවන් එක්ක ඉන්නකොට සතුටක් දැනෙනවා. අපව්පාර මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද එජාපයට නව වැඩපිළිවෙලක් එජාපනායක හිටපු අග්ගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා මේ අවස්ථාවේ අපිට පක්ෂයේ අනාගතය ගැන හිතන්න තියෙනවා. අනාගතය ගැන හිතලා නව නායකයෝ ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම මේ විග්‍රහය අනුව අලුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නට ඕන. එහෙම නැතුව අපිට මේ ගමන යන්න බෑ. ඉතින් බෞද්ධයෙක් හැටියට අපිට තියෙන්නේ යම්කිසි වැරද්දක් වුණාම මේ පිළිබඳ ඇගිල්ල දිගු කරන එක නෙමෙයි, ඒ වැරදි හදාගන්න එක. ඉතින් ඒ හින්දා පෙර නොව විරු ආකාරයට අපිට අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම අහිමි වෙලා තියෙනවා. මේ ගැන සොයන්න වැඩි අවධානයක් යොමු කරනවා. ජනාධිපතිවරුනේ පරාජය පිළිබඳ පක්ෂය තුළ එකිනෙකාට ඇඟිල්ල දිගු කළා හරියන්නේ නැහැ කියලා අද දවසේ සඳහන් කළා තියෙනවා. ඉතින් බලංගියම ඡන්ද ගන්නයි ඡන්ද අහිමි වීමයි එක තමයි මේ ගැන හිතන්නේ. කියන්නේ හදවතින් මේ ගැන හිතුවා නම් මේක ඔහොම වෙන්නේ නැහැ. ඉතින්
දැනුත් හදවතින් හිතනවා නම් හොඳයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මේ ප්‍රකාශයක් නැහැ, මාධ්‍ය හමු නැහැ. ඒ හින්දා ඔබට ප්‍රකාශයන් අද දවසේ ගෙන එන්න වෙන්නේ ආණ්ඩු පක්ෂයේ පමණක් කියන එකත් මතක් කළ යුතුයි. මේ අතරේ අපි යනවා ඇතුළු පිටුවට. ඒ ඇතුළු පිටු වාර්තාවේ දක්වා තිබෙන්නේ රජයේ සේවකයන් දුන් සහාය පාරවල් ලක් වෙන්න දෙන්නේ නැහැ. සේවකයන් දුන් සහාය පාරවල් ලක් වෙන්න දෙන්නේ නැහැ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය සියලු ජාතීන්ට එක වගේ සැලකිය යුතුයි. සමහර ඇමතිකම් නොගෙන රට වෙනුවෙන් ඉවසුවා. මේ අවස්ථාව ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බව ඊයේ දවසේ ප්‍රකාශ කර සිටියේ අග්‍රාමාත්‍යරයා. අගමැතිවරයා බවට පත්වීමෙන් පස්සේ මගේ පළමු රාජකාරී අපේ පන්සලේ තිනෝ. ඒ වුණාට අපේ හාමුදුරුවරු නෑ, හුවක් පන්සල් වැහිලා වැසී ගියා. වැසී යන්න තියෙන පන්සල් වහම් ප්‍රතිසංස්කරණය කළා. මහා සංඝරත්නයෙහි පදිංචි කරවල අපේ නායක ස්වාමීන් වහන්සේලාට තියෙන යුතුකමක් හා වගකීමක් අපේ රජ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයක් ඉදිරියට ලැබිය යුතු සියලු සහාය ලබා දීමට සූදානම් කියලා අරුණ පුවත්පතේ සිරස්සලේ ගෙනින්නේ විපක්ෂ නායකවර අගමැතිවරයාගේ ප්‍රකාශය. ඉතින් අපි බලමු රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම එක පැත්තෙන් බලාපොරොත්තුව මේ පැත්තෙන් බෞද්ධය ගැන හිතනවා අගමැතිතුමා ඇතුළු කණ්ඩායම. ඉතින් හරි සතුටුයි. අපි වෙලා බලමු. හෙට දන්න අය අද ගන්නවා බයෝක්ලීන්. ඉතින් මේ අතර තමයි සමහර අය මේ රටේ භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක් නැති, ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවධානයක් නැත්තේ. ඒ හින්දා අපි දැක්ක පානදුරේ සුසන්ත මහතර ගල්ල තියෙනදී මැද්දේ තියෙන දෙමළෙන් ලියල් තියෙන අකුරු ටික ගලවලා තිබුණා. ඒ වගේම මේ රට පුරා දැන් රැල්ලක් වගේ මේවා යන්න පටන් අරගෙන තියෙනවා. දැම්ම නැති නොකරෝතින් ඉස්සරහට මේ අනවශ්‍ය රැලි හැදේවි. ඉතින් ඒ ගැන සඳහන් කළ තිබුණා ඊයේ දවසේ අග්‍රාමාත්‍යවරයා විසින් වහාම මේ පිරිස් අතරංගුවට ගන්නට කියලා. අපි බල කර සිටිනවා මාධ්‍යයක් විදිහට, මාධ්‍යවේදීන් විදිහට මේ අත්අඩංගුවට ගන්න මේ පිරිස මේ විදිහට ජාතීන් අතර තියෙන අසමගිය නැති කරලන්නට අවස්ථාවක් දෙන්න එපා උන්මත්තකයන් ලෙස හැසිරෙන පිරිස්වලට. ඒ අතරේ අද දිනමින පුවත්පතේ චාරුක වාර්තාව දක්වා තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා ඊයේ දවසේ මහනුවරට පැමිණි අවස්ථාව චාරුක වාර්තාවක් විදිහට පුවත්පත් වාර්තාවේ ගෙනෙනවා. එදී අගමැති මහින්ද දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තු ආකාරය මේ චාරුක වාර්තාවේ සඳහන් කරන්නේ. ඒ අනුව ඊයේ දවසේ ප්‍රදීප් නිලංග දෑල දේවඩ නිලමිතුමන් විසින් පිළිගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගත් අවස්ථාවේ අගමැති දුරේ දියුරුන් දීමෙන් පස්සේ දළදා මැදුරට පැමිණි අගමැතිවරයා රතු පලස මතින් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ අභියසට පැමිණි අවස්ථාවේ දළදා මාලිගාවේ දේවඩ නිලමිතුමා සම්ප්‍රදාන කුලවේ පිළිගැනීම සිදු කළා අද දිනමින චාරුක වාර්තාව. මේ අතර මේ භාෂා ප්‍රතිපත්තිය ගැන අපි කතා කරපු අවස්ථාවේ අපි යමු භාෂාව ගැන දිගටම එක හඬ එක මතයක හිටපු කෙනෙක් වාසුදේව නානක්කාර මහත්මයා. එතුමා මොකද කරන්නේ, බාර ගන්නවද කතානායක ධුරේ? මම මූලික වශයෙන් කැමති දේශපාලන චරිතයක් හැටියට මගේ කටයුතු කරගෙන යන්නයි ඉදිරියට. නමුත් මට බාර කරනවා නම් කෙටි කාලයකට මම ලෑස්ටි ඒ වගේම බාර ගන්න. ඒක මම අගේ කිරීමකුත් කරනවා. ඒ සඳහා මාව තෝරාගත්තා. ඉදිරි අවුරුදු පහ සඳහා ඉදිරියට කොහොමද කතා? ඒකට වෙන කතානායක කෙනෙක් හොයාගන්න වෙනවා අපිට. මම ලෑස්ටි නෑ. ඉදිරි කාලේ කතානායක ධුරේම ඉන්න. ඒ වගේම මං ඉටු කරනවට පුළුවන් තරම් කාලයක්. නමුත් මගේ දේශපාලන චරිතය, දේශපාලන ජීවිතය, මගේ දේශපාලන ක්‍රියාකාරීත්වය මට ලොකුයි ඔක්කොටම වඩා. මම දැනගන්න ඕන කට්ටියට ඒ තොරතුරු යවලති. කෙලින් අපිට අවිත් කිව්වේ නෑ ඔබ කතානායක වන්න කියලා. එහෙම කියුනේ නෑ. ඔබතුමා මොන මොන කතානායක ධුරේ මේ මාස 3 කාලය සඳහා කැමති? බාර ගන්න කැමති. ඒකත් හොඳ අත්දැකීමක්නේ. කතානායක එක්කලා හැමදාම ගැටෙමින් ඉඳලා ඊළඟට කතානායකගේ කටයුතු ඉතාමත්ම අපහසු තත්ත්වයට පත් කළා දීර්ඝ කාලයක්. ඊළඟට ඒ ධුරයට පත් වෙලා ඒ අමාරුකම් ඔක්කොම විඳින්නට ලැබෙන අත්දැකීමත් වටිනාද? මම ඉන්නේ වඩාත්ම හිටියා නේද අපේ චමල් රාජපක්ෂ. එතුමා හිටියා වගේ හැගේ තරම් දුර. ඒකනේ එතුමාට මේක දීලා මට යම ධුරය දුන්නන් ඉවරයිනි. මකරාණන් ඉවරයිනේ අද දවසේ මේ සිරස්තලයේ අද ඇතුළු පිටු වාර්තාවෙන්. සෞභාග්‍යමත් දශකයක් තනන්න ජනපති සමාජ මාධ්‍යයේ සහාය පැතූ කතාව පුවත්පත් වාර්තාවේ ගෙනෙනවා උපශීර්ෂ වාර්තාවක් විදිහට. එය උපුටා ගන්නවා මේ අරුණ පුවත්පතින්. මේ අතරම ඊයේ දවසේදී සමහර එජාපහ මුස්ලිම් නායකයන්ගේ බොරුවලට රැවටිලා මුස්ලිම් ජනතාව ජනාධිපතිට සහාය දුන්නේ නැහැ. වීටි ජිනියාස් හොඳ නායකයෙකු හා හොඳ පාලනයක් අපට ලැබුණ බව කියද්දි මහමැතිවරණයේදී ප්‍රබල ආණ්ඩුවක් තැනීමට අපි සහාය දෙනවා ඉස්මත් හාජ්ජාර් ප්‍රකාශ කරනවා. මගේ මුස්ලිම් ජනතාව අන්තවාදී දේශපාලඥයන්ගේ මුසාබස්වලට රැවටෙන්න එපා කියලා මොහොමඩ් සියාම් කියනවා. ද මවුබිම ඇතුළු පිටුවේ මේ මුස්ලිම් ජනතාවගේ ප්‍රකාශ
උපුටා දක්වන්නේ මේ ජයග්‍රහණයත් එක්ක ජනාධිපතිරයට සහය දැක්වීම පිළිබඳව කරන ප්‍රකාශයන් කිහිපයක්. ඒකම ඇතුල් පිටුවේ අද සඳහන් කරනවා තවත් ප්‍රකාශ කිහිපයක්. ඒ තමයි අද විශේෂ දවසක් ඉදිරිය අප සඳහන් කරා චූඩා මාණික්කයේ සෑරදුන් මත පැළඳවීම අද ස්වර්ණාලේපිත කොත් වහන්සේ නිරාවරණය කිරීම හෙට දවසේ සිද්ධ වෙනවා. මේ දකින්නේ රුවන්මැලි චෛත්‍යරාම අධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලෙගම හේමරතන නායක ස්වාමින් වහන්සේගේ ප්‍රකාශයක් අද පුවත්පත් වාර්තාවේ ඇතුළේ දක්වන්නේ. ඒ වගේම මහනාහිමිවරුන් සමග තායිලන්තයේ සංඝනායක හිමිනමක් සහ දූත පිරිසක් හැර වෙනත් කිසිදු ප්‍රභූවරයෙක් මේ උත්සවය සඳහා සම්බන්ධ කරගන්නේ දේශපාලඥයෝ සම්බන්ධ කරගන්නේ. මේක විශේෂයි. ඊයේ දවසේ මට පෞද්ගලිකවම සඳහන් කර සිටියා නායක හාමුදුරුවෝ එහෙම දෙයක් සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තුවක් නැහැ කියලා. ඉතින් ඒ හින්දා නායක හාමුදුරුවෝ කියපු දේ තමයි සියලු කටයුතු වලට අනුග්‍රහය දක්වලා මේ වස් කටයුතු විශ්වපාරමී පදනම කරන්නේ. ඉතින් මේ දක්වා කෝටි සංඛ්‍යාත පිරිසක් ඇවිල්ලා ඒ වන්දනාමාන කරගෙන තියෙනවා කියලා. ඉතින් අපේ රටේ සමහරු විවිධ දේවල් අහනවා. චූඩා මාණික්ය මේ ගලක් වන්දනාමාන කරලා මොනව කරන්නද එහෙම කියලා. ඉතින් බොරු මතවලට යන්නට එපා. රන් ආලේපිත ස්ථානයක එහෙම නැත්නම් වෙනත් කොහයක් මේක තිබ්බනම් වන්දනාමාන කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවක් විදිහට හිතලා සිත පහද ගන්න. ඉතින් ඒ අතුරින් සතුට ඇති කරගන්න. ඉතින් ඒ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න. ඉතින් එයයි මේත් එක්ක බැඳෙන. ඉතින් ආගම හරි තැනින් අල්ලගන්න. පරිතැන්වල සංවාදවලට යන්නේ නැතුව අපි යමු මේ දහම ගැන හිම කතා කරපු වෙලාවේ. ඊයේ තවත් විශේෂ සිදුවීමක් වුණා. ඒ වන්නියලැත්තන් උරුවරිගේ වන්නියලැත්තන් විසින් ආදිවාසී නායකතුමන් විසින් අද තවත් සුළු මොහොතකින් දිවයිනට ගොඩ බැසීමට නියමිතව තිබෙනවා තම අතීත මුතුන් මිත්තන්ගේ හිස් කබල් රැගෙන එන ඒ මංජුසාවන්. මොකක්ද මෙහි ඇත්තටම සිදුනේ? ඒ පිටුපස හිටියා ආචාර්යවරයෙක්, ඒ වගේම පුරා විද්‍යාඥයෙක් ඔෂාන් වෙදගේ මහතා. අපි යමු ලන්ඩනයේ සිට මේ තොරතුරු ගෙනෙන අද දෙරණ වෙනුවෙන් කරන විශේෂ වාර්තාවට. මීට වසර 200කට පමණ පෙර පර්යේෂණ අවශ්‍යතාවයන් සඳහා මෙහිට රැගෙන ලැබූ ආදිවාසී නායකයාගේ සනුහරයට අයත් හිස්කබල් කොටස් කිහිපයක් අපිට ඊයේ අති උත්කර්ෂවශ්‍රීයෙන් අප වෙත අපේ නායකයා වෙත ලබා දෙනු ලැබුවා. නායකතුමනි, ඇයි මෙහෙම දෙයක් නායකයන්ට ලැබුණේ? වෙන්න මොකද්ද මේ හේතුව? එක දිනපොජ්ජකදී මේ ඇත්තන්ට මතක පොජ්ජි තිබෙනවා. මේ ඇත්තන්ගේ කැකුලත් එක්ක හුදුහුරලා කණ්ඩායමක් මං ගැච්චුවා. පැට්‍රික් ගැල්ල හුරෙක්, ඒ හුරත් ඔසන් වෙදිගේ හුරත් මේ ඇත්තන්ෙන් ඉල්ලීමක් මන් දුකරුවා. මේ ඇත්තන්ගේ පරම්පරා පුජ්ජි මිනික් ගජ්ජුන්නේ මේ ඇඟපුජ්ජේ කොටස් ඉජ්ජෙජ්ජවල්, මේ ඇඟපුජ්ජේ තිබෙන මේ කටු මේ එඩින්බරෝ කෞතුකාගාරයේ තිබෙනවා කියලා. ඉතින් එතනෙන් ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙන මන් දුනා පරීක්ෂණයක් මන් දුකරන්නේ. ඉතින් මේ ඇත්තන්ෙන් අවසර ඉල්ලුම් පුජ්ජ මන් දුකරුවා. ඉතින් ඒ අවසර ඉල්ලුම් පුජ්ජ මන් දුකරුවට පස්සේ මේ ඇත්තෝ ඒ අවසරෙත් දැනෝ කල හැවා. දැන් අර අම්මිලැත්තෝ අපිලැත්තෝ කොදෝවිච්ච කැකුලෙක්, අනාථ තැන මන්දොවිච්ච කැකුලෙක් වගේ තමයි මේ කටු පුජ්ජවල් මේ රට පුජ්ජෙ තිබෙන්නේ. මේ ඇත්තෝ ඉල්ලීමක් මන්දු කරුවා. ඔය ඇත්තන්නේ පරීක්ෂණය මන්දු කරලා මේ කටුපොජ්ජල් මේ ඒ රටපොජ්ජට නෙවෙයි, මේ රටපොජ්ජට තමයි මේ ඇත්තන්ට තමයි මෙතන අයිතිය තිබෙන්නේ, මේ ඇත්තන්ට මෙතන ඇනෝ කලන්න කියලා. මේ කටුපොජ්ජල් ඇත්තතිනෙම්ම මේ ඇත්තන්ට පොජ්ජට මන්ද වෙන වෙලා පොජ්ජෙදී මේ ඇත්තන්ට හිට්ලෑවේ. මේ ඇත්තන්නේ පරම්පරා පොජ්ජේ, මේ ඇත්තන්නේ ඒ ඥාති අද දවස් පොජ්ජේ. මේ ඇත්තොත් එක්ක මේ ඇත්තන්නේ ගම් පොජ්ජට මං ගැච්චනවා. එතකොට මේ ඇත්තෝ මාම ගැච්චක් සතුටු තැන මන්දුවේ. ඉතින් මේ වැඩ පොජ්ජ සම්පූර්ණ තැන මන්දුවෙලා මේ ඇත්තෝ කොළම්පෝරු ගම් පොජ්ජෙන් උඩ තැනේ මං ගැච්චන, දඬු ගැච්චට මං ගැච්චනකොටම මේ ආත්ම මේ ඇත්තොත් එක්ක මං ගැච්චන නැත්තකයි. මේ ඇත්තන්නේ අත් පොජ්ජට මේතන මන්ද වෙනකොට මේතන නිත්‍යන් කුලවම ගිවසුමක් අසම්පොජ්ජ මන්දු කරලා මේ ඇත්තෝ වගකීමක් ඇතුව මේතන භාරතන මන්දු කරගත්තා. නායක ඇත්තන් ප්‍රකාශ කර පරිදි අධිරාජ්‍යවාදී සමයේදී යටත් විජිත අවධියේදී මෙරටින් විදේශ රටවලට ගෙන ගිහිලා තියෙන විශාල පුරා වස්තු ආකෘති විශාල ප්‍රමාණයක් අපේ රටෙන් අරගෙන ගිහිලා තියෙනවා. මේ කටයුත්ත වෙනුවෙන් සහයෝගය ලබා දුන්නු සියලුම දෙනා වෙනුවෙන්, නායකතුමා වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා.
ඉතින් අපි පර්යේෂකයව සම්බන්ධ කරගත්ත එතුමා නිසාවෙන් තමයි මේ විදිහට නායකත්වයන් කැමති කරගෙන යන්නට පුළුවන් වෙලා තියෙන්නේ ඩිම්බරෝ විශ්වවිද්‍යාලයට. ඉතින් අද කිරිකොරහ නටනව අවුරුදු ගාණක් මේ සංස්කෘතිය අනුව එය සිද්ධ වෙලා නැහැ කියලායි, ආදිවාසී සංස්කෘතිය අනුව ඒ මළගියත්තන් පිදීම සිද්ධලා නැහැ කියලායි සඳහන් වෙන්නේ. අද එයත් උදෑසන අපට වාර්තා කරන්න පුළුවන් වෙයි අද දෙන 24 අපේ නාලිකාව ඔස්සේ. රැඳෙන්න කෙටි විරාමයකට ගිහින් එනකම් මේ දෙරණ අරුණ. එකට මෙයවමනි ගන්නෙ පේනවනේ නැනතර අක්කි නැනතර නංගි ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රහසක් තියෙන්න ඕනි. රහසක් දිදුලන්න බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා. රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා. සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේදා සැමදා දිදුලන සමකට. රුවේදා සැමදා දිදුලන සමකට. Heels, අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. ඔබේ ගමේ පුවත් ජාතික තලයට අද දිනන සිව්දෙස සතියේ දිනවන සවස 6:30ට. දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට්. Be healthy, be active. මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර් බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දැවාලේපනය සේලක් වෝටර් බේස් ජෙට් විතින් පමණයි. ෂා දැන්නේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර් බේස් තමයි. ලැස්ටික යුද්ධයෙන් තර්ජනයට ලක් වූ ලෝකයක විධිමත් අර්ධ විධිමත් හා අවිධිමත් දේශපාලන තත්ත්වයන් තුළ ආණ්ඩුකරණයේ ස්ථාවරත්වය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්වාධීන රාජ්‍ය, ජාතික ස්වෛරීත්වය, පරමාධිපත්‍ය බලය, ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීත්වයේ මූලධර්ම, නිලධාරීවාදය, ප්‍රජා බලය, දේශපාලන ගෝලීකරණය පිළිබඳ ප්‍රකාශිත මතවාදයන් වෙනුවෙන් පෙනී සිටින වාමවාදී හෝ දක්ෂිණාංශක දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සංවාද, විසංවාද, මතවාද එකිනෙක ගැටෙන සතියේ දේශපාලන කතිකාව රාත්‍රී 10:30ට අරුණ සමග මිලියනයක්. අරුණ පළමු සංවත්සරය වෙනුවෙන් මාසිකව රුපියල් මිලියනය බැගින් දිනා ගන්න මෙරට පුවත්පතකින් පාඨකයන්ට ලැබෙන විශාලතම ත්‍යාගය හිමිකර ගැනීමට ඔබ කල යුත්තේ දිනපතා අරුණ කියවා එහි පුවතක් ඇසුරින් ඇසෙන සරල පැනයට පිළිතුරු දීම පමණයි. දිනුම් අවස්ථා වැඩි කර ගැනීමට දිනපතාම අරුණ කියවා මාසය පුරාම පිළිතුරු එවන්න. Natura Natural Fat Burning Tea. Natura Valati Active Force Sanyogya. Green Tea, Goraka, Kurundu Saha Valmi. Siyata Siyak Subhavika Ayurvediya Sanyogya Thulin Medha Dahanya Vekavat Kara Baradu Karai. Ahara Jeevana Paddhatiye Nirogimat Bhava Athi Karai. Pratishakti Karana Paddhatiye Shaktimat Karai. Natura Natural Fat Burning Tea. නිරෝගිමත් සහල්ලු සීන් සිරුරක් සඳහා. වෙජිටේරියන්ද? නෑ. ඔව්. කැරට් තමයි කැමති. කැරට්? ඇයි? පාවෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? ඉදර හිටිය රෝසා කැකුල රෝසාද? පෙම්මදිරා සාරු සාරු පිල මොටද රෝසා නැතුව රෝසා නැද තාත්ති? රෝසා කහට ගතසිත උණුසුම් කර රස නහර පුබුදයි. සදුවන් සදු යායයි හරි පිරිසිදු පාටයි සිරියාවෙන් බබලයි මල් යායක් වාගේ සුවඳින් සනසාලයි. All out, all out, හෙදි සෝදන දියර යොදා සෝදා ගත්තෝ තින් ජීවිතයට පැල්ලන්නේ. All out, all out, all out, ජීවිතයට පැල්ලන්නේ. Thank you.
conditioners all women for a kiss kalambukata 100% poshaniya satkarayak derana aruna sri lanka's breakfast show අදවසේ MD විරත්නේ කාටුණේ මාර්සිපාල බස් ගැමුණු කියනවා මෙවර බස් කාසු වැඩි කරන්නේ නැතිලු අනේ අනේ කිරිවත් නම් හදලා ඉවර කරන්න බැරුව ඉන්නේ කියලා මාර්සිපාල කියනවා හරි ෂෝක් ඉතින් මේ ක්‍රමෙත් නේද හොඳයි කියලා කිව්වට හිතන්න වෙයි ඉතින් කෙසේ වෙතත් වෙන්දට නම් බස් කාසු පිළිබඳ ජාතික ප්‍රතිපත්ති යටතේ ටයර් සාසි උබ්බැතුළු 17ක් වැඩි වීමක් සිද්ධ වෙනවා එහෙමනේ කියන්නේ කියලා වැඩි ගන්න කොහොම හරි මේ පරේම වෙන්නේ නැලු හුරේරා කතානායක වෙන්නේ වාසුදේවලු මං හිතුවේ අරුන්දික කියලා අද දවසේ හුරේරා කාටුණේ කියන්නේ අර කෙටි කාලයකට එතුම පුටුවේ වඩලා හිටියා එහෙම වෙන්නේ නැති කියලා තමයි හිතලා තින්නේ හුරේරා නෑ එහෙම වෙන්නේ නෑලු අද ඩොක්ටෝග් ඊළඟ ඡන්දේ ඉල්ලන්නේ ජාතික ජනබලවේගය නමින්මලු JVP ලොක්කා කියන්නේ මේ ඡන්දෙත් පශ්චාත්භාවයේ භාගේ ඇනගෙන ඊළඟ ඡන්දේ හොස්සත් බිම ඇනගන්නයි හදන්නේ කියලා අද ඩොක් ටෝක් එකේ ප්‍රියන්ති පෙරේරා කියනවා මේ අද සරදම් අයියාගේ මල්ලිගේ වැඩේ නැගලා යනවා තාත්තගේ පුතාගේ වැඩේ තමයි පොඩ්ඩක් අවුල් කියලා කියනවා අද දවසේ ඒ මොකක් ගැනද ඒ කිව්වේ මේ එකම ෆේස්බුක් කාටුනේ රනිල් කියනවා පෙරදින්නේ හේතුව සිංහල බෞද්ධ පදනමක් තිබුණ නැති හින්දා කියලා. ඕකනේ කියන්නේ උපාය දන්නෝ අපායන වැටිති කියලා. අද ෆේස්බුක් කාටුනේ තලංග ජයසිංහ පලාමල්ල වෙන්න අපේ රනිල් හිටපු අගමැතිතුමා ඉන්නවා. මම උතුරු නැගෙනහිර බාරගත්තා. ඒ කටයුතු හරියට මම ඉෂ්ට කළා. අපි දන්නවා සර් තමයි වැඩකාරය මේ පරමුල් ලංකාවන් බාරරන් මහචන්දෙන් එජාපෙ දිනවල දෙන්නේ සර් තමයි කියලා අපි දන්නවා. ඉතින් එතුමට උතුරු නැගෙනහිර දීපු වෙලාවේ ඒක දුන්නා නම් දකුණ එතුමට එතුමා ඒක කරනවා එතුමට උතුරු නැගෙන දුන්නා ඒ ඡන්ද ටික හදලා දුන්නා අද සමයන් අගමැති දුර පහේම අවසන් දුර කාලය අවසන් වනතුරු රනිල් මහත්මයාට බලේ ඉන්න බැරි වුණාලු නේද නායක කමින් ඉවත් නොවුනොත් නම් පක්ෂේ ඉවර වෙනකම්ම ඉන්න පුළුවන් වෙයි අගමැති දුර විතරක් නෙමෙයි කියලා කියන්නේ ශ්‍රීකාන්තගේ දූපත ආණ්ඩුව ශක්තිමත් කරන්නේ ජාපයෙන් 29ක් එනවයි කියලා කියන්නේ ප්‍රථමාධාර අවශ්‍ය කට්ටියක් කොහොමද සර් ආණ්ඩුව ශක්තිමත් කරන්නේ අද දවසේ අහන්නේ මේ කාටුණය මෙන්න සෙල්ලන්ද කොල්ලෝ සජිත් පින්නේ හරිම කලකිරීමෙන්ලු ඒ වුණාට තාම වහ බොන්න නම් හිතිලා නැතුව ඇති චන්ද්‍රිකාට වගේ අරුණ අද ජනරාණි අද පුවත්පතේ වියදම් අඩු කරගන්න ඕන හින්දා හොරෙන්ම වැඩ බාරගත් ඇමතුමා කිව්වා. ඒක ඉදිරි වැඩවලට පෙරහුරුවක් නෙමෙයි නේද කියලා කියන්නේ අද ජනරාණි. ඒ කිව්වේ වියදම් කරන වැඩත් හොරෙන්ම කරන්න අද දවසේ අද පුවත්පතේ කාටුණිය. මේ අතර යනවා අද දෙරණ වෙබ් අඩවියේ කාටුණියට. ඒ අනුව මෙන්න වාසුදේව නානායක්කාර මහත්මයා එනවා. කතානායක දූරේ දුන්නොත් බාර ගන්නවා කියලා කියනකොට වාසුදේව මහත්මයා අරන් ඉන්නේ ශබ්දකෝෂයේ සිංහල සුමංගල ශබ්දකෝෂයද කොහෙද අප්සෙට් වචන කියුණාට බය වෙන්න එපා සපෝට් එකට මං ඉන්නවා ඒ වචනේ නන යෙහේ අනු අන 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 ඒ කතාව මතක ඇති ඉතිහාසෙ ඒක කොහොමද ඒ වචනේට තියෙන උත්තර එහෙම නැත්නම් සමාන වචන සමාන පද අපේ භාෂාවෙන් හොයාගත්තේ කියලා බන්දුල ගුණවර්ධන ශූරීන් අද හිනා වැස්ස පින්කට සීල් කොරා මැංගියා විකාර කතා කරනකොට බකන් නිලාගෙන හිටියා. දැන් බෞද්ධ පදනමක් ගැන කතා කරන්නේ ලැජ්ජාවක් ඇත්තෙම නැතුවද බෑනෝ කියලා අහන්නේ. JR ජයවර්ධන ශ්‍රීමතානන් හිටියනම්. දාසගේ කාටුණිය. දැන් හැමතැනම ඉන්න ගෙම්බෝ රංගේ බණ්ඩාරගේ විදිහ අනුව සජි 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 සජිත් කියලා කියනවා කියලා තමයි කිව්වේ. ඔව් දැන් ගෙම්බෝ හැමතැනම ඉඳලා කියන්නේ නායකතුමාට සජිත් සජිත් කියලාලු. මේ අතර අද අවන්ත ආටිගලගේ කාටුණියෙන් කියනවා මේ හොරු එහෙම නැත්නම් ඡන්ද පෙට්ටියෙන් එහෙම නැත්නම් සිරකාරයෝ ඉදන්නේ ඡන්ද පෙට්ටියෙන් එළියට එන ඡන්ද ගොඩමඳින් ගොඩ යන්නට ඉන්න පිරිසක් ඉන්නවා ඒ ගැන කතාව. ඉතින් සිරකූඩුවේ හිටියත් ඒවා ඇතුල් කරගෙන හරි නැත්නම් කඩාගෙන හරි මේ ඔවුන් එන ගමන එනවා කියන එක සත්‍යයි කියලා. සල්ලි වලින් ගොඩ ගිය කට්ටිය ඉතින් ඉස්සරහටත් එහෙමයිද. අද දවසේ ස්වාරිස් වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ කට්ටියක් ඉන්නවා අලියෝ. සිරිකොතේ තව කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ අලියට හිතා ගන්න බෑ අලියා කොයි පැත්තට යනවද කියලා. අලියා මැද නැවතිලා ඉන්නවා. මේ අතරේ අද MD විරත්නේ කාටුණිය සතුටින්ද ඉන්නේ කොහොමද ගෝඨාභය මහත්මයා අහලා දිනනවා. ඒ කාගෙන්ද මේ දෙපළගෙන් ඒ රනිල් සජිත් දෙපළගෙන් මෙන්න අනේද කියන්නේ තලන් කවිය.
මගසලකුණු අනුව ජනපති යනපාර යහපත් බව පෙනෙයි රටටම මේ පාර. මැති සබේදී දුන් කෙනෙකුට පුටු පාර සුදුසුද රටේ දෙන එක නැව්තොට බාර කියලා කියනවා. කෙටි රාමගෙන අනතුරුව ලෝකය සහ ලෝකයෝ. බලුවතින් නාලෝකයක්